ආයිබුවන් උසස් පෙළ ජීවවිද්‍යා විෂය නිර්දේශයේ 7 වන ඒකකය වන සමායෝජනය හා සමස්ථිතිය මාතෘකාවේ අපි කලින් සතියේ සාකච්ඡා කළා ස්නායුකමය සමායෝජනය ගැන. ඒකේ අද අපිට තියෙන දෙවනි කොටස තමයි හෝමෝනමය සමායෝජනය. ජාතික පාසල නරඹන මේ රටේම දූපුතුන් සහ අපේ අද සහභාගි වෙලා ඉන්න මේ දරුවන්ට අපි ගිය සතියේ ස්නායුකමය සමායෝජනය යටතේ සාකච්ඡා කළා. ලෝකේ කොහොමද ස්නායුක සංවිධාන නිර්මාණය වුණේ, මිනිසුන්ගේ සමායෝජනයේදී කොහොමද ස්නායු පද්ධතිය දායක වෙන්නේ කියලා. දැන් මොකක්ද අපි හෝමෝනමය සමායෝජනය කියලා කියන්නේ? මෙතනදී අපිට හෝමෝනයක් කියන්නේ මොකක්ද කියලා හඳුන ගන්න තියෙනවා. හෝමෝන නිපදවන්නේ කවුද කියලා හඳුන ගන්න තියෙනවා. හෝමෝනමය සමායෝජනය ස්නායුක සමායෝජනයෙන් සමාන වෙනවා වගේම වෙනස් වෙනවා. මොනවද මේ දෙක අතර තියෙන වෙනස්කම් කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා. අන්තරාසර්ග පද්ධතිය කියන සුවිශේෂ පද්ධතිය තමයි හෝමෝනමය සමායෝජනයට දායක වෙන්නේ. අන්තරාසර්ග පද්ධතිය කොහොමද හෝමෝනමය සමායෝජනයට දායක වෙන්නේ කියලා අපි මෙතෙන්දී විස්තරාත්මකව සාකච්ඡා කරන්න ඕන. අපි ඉස්සෙල්ලම අවධානය යොමු කරොත් මානව අන්තරාසර්ග පද්ධතිය සුවිශේෂිතව අන්තරාසර්ග කෘත්‍යයක පමණක් නියැලෙන ග්‍රන්ථීන් නැත්නම් අවයවයන් එකතුවකින් තමයි මේක සමන්විත වෙලා තියෙන්නේ. අපි දන්නවා අපේ දේහයේ තියෙන විවිධ අවයව එක කාර්යය නෙවෙයි, කාර්යයන් කීපයක් කරනවා. අන්තරාසර්ග කෘත්‍යයක් ඉටු කරනවා වගේම බාහිරාසර්ග කෘත්‍යයක් ඉටු කරන ග්‍රන්ථීනුත් අපේ දේහයේ තියෙනවා. නමුත් දැන් අපි මෙතනදී සුවිශේෂිතව අන්තරාසර්ග මෙහෙයක නියැලෙන පද්ධතීන් නැත්නම් අවයවයන් එකතුවක් අරගෙන තමයි මේ සම්බන්ධව සාකච්ඡා කරන්නේ. මිනිස් සිරුරේ තියෙනවා ප්‍රධාන අන්තරාසර්ග ග්‍රන්ථි 8ක්. ප්‍රධාන අන්තරාසර්ග ග්‍රන්ථි 8ක්. අපි පාලක ග්‍රන්ථිය නැත්නම් සියලුම දේ මත බලපෑම් ඇති කරන ග්‍රන්ථිය විදිහට තමයි හයිපොතැලමස අපි සලකන්නේ. හයිපොතැලමස අපේ දේහයේ තියෙන අනෙකුත් සියලුම අන්තරාසර්ග ග්‍රන්ථීන් මත බලපෑම් ඇති කරනවා. ඊළඟට පිටියුටරිය. පිටියුටරිය පාලක ග්‍රන්ථිය වගේ. පිටියුටරියට පුළුවන්කම තියෙනවා ඒත් අනෙකුත් ග්‍රන්ථි මත පාලන බලයක්. අරය හයිපොතැලමස අධිකාරී බලයක් වගේ මෙයා පාලක මෙහෙයක ඉටු වෙනවා. පාලක කෘත්‍යයක් ඉටු කරනවා. ඊට පස්සේ පිටියුටරියත් එක්කම අපිට හමු වෙනවා තයිරොයිඩය. ගෙල ප්‍රදේශයේ තයිරොයිඩයටම සම්බන්ධව අපරව තියෙන පැරාතයිරොයිඩය. ඒ වගේම උරස් ප්‍රදේශයේ තියෙන තයිමස. වෘක්කවලට ඉහළින් තියෙන අධිවෘක්ක ග්‍රන්ථි. ඒ වගේම අග්ඥාශයේ අන්තරාසර්ග කොටස වන ලැංගහැන් දීපිකා. ඒත් එක්කම අපිට තියෙනවා ප්‍රජනේන්ද්‍රයන් ස්ත්‍රී ඩිම්භකෝෂ සහ පුරුෂ වෘෂණ. මෙන්න මේ එකතුවෙන් තමයි අපේ අන්තරාසර්ග පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මිනිස් සිරුරේ අන්තරාසර්ග ඉන්ද්‍රයන් අන්තරාසර්ග ග්‍රන්ථීන් පිහිටවන ආකාරය මේ රූපරාමය වලට පැහැදිලිව පෙන්වනවා. හයිපොතැලමස පිටියුටරිය මොළයට සම්බන්ධව තියෙනවා. දැන් අපි දන්නවා මොළයේ මැදමොළේ පූර්ව මස්තිෂ්කයට අයිති, මැදමොළේට නෙවෙයි පූර්ව මස්තිෂ්කයට අයිති කේතු දේහයේ ඉහළින් තියෙනවා. නමුත් ඒක ප්‍රධාන ග්‍රන්ථියක් විදිහට අපි සලකන්නේ නැහැ. එහෙනම් මොළේට සම්බන්ධව අපේ තියෙනවා හයිපොතැලමසත් පිටියුටරියත්. ගෙල ප්‍රදේශයේ තියෙනවා තයිරොයිඩය. තයිරොයිඩය අපරව කුඩා ග්‍රන්ථි 4ක් විදිහට පැරාතයිරොයිඩය. ඊළඟට තයිමසයිට පහළින් තියෙනවා අධිවෘක්කය. තියෙනවා වෘක්කයට ඉහළින් අඥාශයේ ලැංගහැන් දීපිකා. තියෙනවා පුරුෂ පද්ධතියේ වෘෂණ. තියෙනවා ස්ත්‍රී පද්ධතියේ ඩිම්භකෝෂ. තියෙනවා අපි මේ අතරින්
අන්තරාසරග ග්‍රන්ති නිපදවන්නේ හෝමෝන. හෝමෝනයක් කියන දේ අපි හඳුනා ගණ්ඩ ඕන. අපෙන් ඇහුවොතින් හෝමෝනයක් කියන්නේ මොකක්ද කියලා අන්තරාසර්ග ග්‍රන්තියක් ශ්‍රාවය කරන රුධිරය හෝ වසා ඔස්සේ පරිවාහනය වෙලා දේහේ ඉන් බැහැර නිපදවන ස්ථානයෙන් බැහැර ඉලක්ක ඉන්ද්‍රියක් මත ක්‍රියාකාරී වෙලා එතන වෙනස්කමක් ඇති කරන රසායනික සම්ප්‍රේෂකයන්. ඉලක්ක ඉන්ද්‍රියක ව්‍යූහයේ හෝ කෘත්‍යයේ හෝ වෙනසක් ඇති කරන රසායනික සම්ප්‍රේෂකයන්. මේ රසායනික සම්ප්‍රේෂක ඇතැම් විට ප්‍රෝටීනමය, එම නැත්තම් පොලිපෙප්ටයිඩමය, එහෙමත් නැත්තම් මේවා ඇමීන වෙන්න පුළුවන්, ස්ටෙරොයිඩ වෙන්න පුළුවන් නේද? අපි දන්නවා විවිධාකාරයේ කාබනික සංයෝගවලින් තමයි මේ හෝමෝන නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන්කම තියෙනවා හෝමෝනවල ගති ලක්ෂණ ටිකක් හඳුනා ගන්න. හෝමෝන රුධිරයට මුදාහරින් රුධිරය සම්ප්‍රේෂණය කරන්න. දැන් ස්නායුක සමායෝජනයේදී සම්ප්‍රේෂකයා වුණේ නියුරෝන. මෙතන රුධිරය මගින් ගෙනියනවා. සමහර ඒවා වසාතරලයේ මගින් උද්ගෙනියනවා. නිපදවන ස්ථානයෙන් බැහැර ඉලක්ක ඉන්ද්‍රියක ක්‍රියා කරනවා. එනිසා මේක රසායනික පණිවිඩකාරයෙක්. එක් තැනකින් තවත් තැනකට පණිවිඩේ රැගෙන යන කෙනෙක්, පණිවිඩකාරයෙක්. ඉලක්ක ගැන විශේෂිත ව්‍යූහයට විශිෂ්ට වෙන සංයෝගයන්. ඒ වගේම කුඩා කාබනිකාණු, ප්‍රෝටීන වගේ අණු. එතකොට දැන් මෙතන අපි කුඩා කාබනික අණු විදියට බහුතරයක් තියෙනවා. නමුත් ප්‍රෝටීන මේ පොලිපෙප්ටයිඩ මේ අණු තියෙනවා. නමුත් ඒවත් සාමාන්‍ය අනිකුත් ප්‍රෝටීන වලට වඩා කුඩායි. සුළු සාන්ද්‍රණයක් ප්‍රමාණවත්. විශාල හෝමෝන ප්‍රමාණයක් ශ්‍රාවය වෙන්නේ නැහැ. සුළු ප්‍රමාණයක් ඒකට ඇති. කායික ප්‍රතිචාරයක් හෝ වෙනසක් ඇති කරන්න සමත් වෙනවා. එහෙමනම් අපි ඔය සියල්ල එකතු කරලා සමස්තයක් විදියට ගත්තොත් අන්තරාසර්ග පද්ධති නිපදවන හෝමෝනවල සමස්ත කාර්යයත් අපේ සමස්තිතිය පවත්ව ගන්න දක්වන දායකත්වයක්. ඒ කියන්නේ මේ සමායෝජනයේ අවසානය සමස්තිතිය පවත්වා ගැනීම. අපි දැනගන්න ඕන ස්නායුක සමායෝජනය අපි පෙරසතිය කතා කළ මාතෘකාව සහ හෝමෝන මේ සමායෝජනය දැන් කතා කරන මාතෘකාව මේ දෙකේ මොනවාද වෙනස? හෝමෝනමය සහ ස්නායුමය රස සමායෝජනයේ වෙනස්කම් තියෙනවා. මූලික වෙනස්කම් අපිට හතරක් හඳුනගන්න පුළුවන්. එකක් තමයි හෝමෝනමය සමායෝජනයේදී රසායනික සම්ප්‍රේෂණයක් විතරයි වෙන්නේ. ස්නායුක සමායෝජනයේදී ඔයාලා දන්නවා උපාගම හරහා රසායනික විදියටත් නියුරෝන දිගේ විද්‍යුත් ආකාරයටත් ඒකේ සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ. මොකද උපාගමවල ඇසිටයිල් කෝලීන් නේද, ඒ වගේ ස්නායු සම්ප්‍රේෂක හරහා තමයි ඒ සම්ප්‍රේෂණය සිදු වෙන්නේ. එහෙමනම් හෝමෝනමය සමායෝජනයේ රසායනික සම්ප්‍රේෂණය, ස්නායුකමය සමායෝජනයේදී විද්‍යුත් සහ රසායනික කියන දෙආකාරයේම සම්ප්‍රේෂණයක් වෙනවා. ඊළඟට ස්නායු ආවේග අපි දන්නවා නියුරෝන ඔස්සේ නැත්නම් ස්නායු ඔස්සේ නියුරෝන වලින් හැදිච්ච ස්නායු ඔස්සේ වේගයෙන් සන්නයිනේ වෙනවා. බොහොම කෙටි කාලයකදී ස්නායු ආවේග සම්ප්‍රේෂණය වෙනවා. නමුත් හෝමෝන මුදාහරින්නේ රුධිරයට. රුධිරය තමයි අරගෙන යන්න ඕන. අර වගේ වේගවත් පුළුවන්ද? බැහැ. එහෙමනම් ස්නායුක සමායෝජනයේ ඉතා වේගවත් හෝමෝනමය සමායෝජනය සාපේක්ෂව වේගයෙන් අඩුවේ. දැන් කරුණු දෙකක් අපිට තියෙනවා. අපි ඊළඟ කාරණයට ගියොත් ස්නායු ආවේග. අපි දන්නවා අපේ එක එක ඉන්ද්‍රයන්ට ස්නායු සැපයුමක් තියෙනවා නිශ්චිත. එතකොට ඉලක්ක කළ තැනකට යොමු කරන්න පුළුවන් ස්නායුක සමායෝජනේ. හෝමෝන රුධිරයට උදාහරින්නේ. රුධිරය මුළු දේහය පුරාම යනවා. එතකොට නිශ්චිත ඉලක්ක තැනකට යොමු කරන්න බෑ. ඒක වෙනසක්. එහෙමනම් ස්නායුක සමායෝජනය යම් විශිෂ්ට තැනකට ඉලක්ක කරලා යොමු කරනවා. හැබැයි හෝමෝන රුධිරයෙන් යන නිසා ඒවා ප්‍රතිචාර විසිරිත ප්‍රතිචාර. අනික ස්නායුමය ප්‍රතිචාර කෙටි කාලෙකදී අවසන් වෙනවා.
කෙටි කාලයකදී ප්‍රතිචාරය දක්වල අවසන් කරනවා. හැබැයි හෝමෝන මේ දැන් අපි පේශියක් ගන්න අපි දැන් පේශියක් සංකෝචනය එතනින් අවසන්. හෝමෝන මේ ප්‍රතිචාර දීර්ඝ කාලයක් දැන් අපේ දේහ වර්ධනය හෝමෝන මේ ප්‍රතිචාරය වර්ධන අවදි අවුරුදු ගානක් ගත වෙනවා. නේද? එතකොට ඒ විදියට මේක කාලයක් වැඩි කාලයක් ගත වෙන ප්‍රතිචාරයක් විදියට තමයි හෝමෝන මේ සමායෝජනය. දැන් අපි ස්නායුක හෝමෝන මේ සමායෝජනයේදී අපි කිව්වා අපේ දේහේ තියෙනවා ප්‍රධානම ග්‍රන්ථියක් හයිපොතැලමස්. මේක පිටියුටරිය මත බලපානවා. ඒවාගේම පිටියුටරියෙන් ශ්‍රාවය කරන සමහර හෝමෝනත් නිපදවනවා. පූර්ව පිටියුටරිය මත බලපාන හෝමෝන නිපදවනවා. අපර පිටියුටරියෙන් ශ්‍රාවය වෙන හෝමෝන යුගලක් නිෂ්පාදනය කරනවා. එතකොට බලන්න හයිපොතැලමස මේක පිහිටලා තියෙන ආකාරය කොහොමද කියලා. එතකොට හයිපොතැලමස කියන එක අපිට පිහිටලා තියෙන්නේ මස්තිෂ්කයේ මොළයේ පූර්ව මස්තිෂ්කයට අයිති වෙන්නේ. ඒක තියෙන්නේ පිටියුටරි ග්‍රන්ථියට වහාම ඉහළින්, තැලමසට වහාම පහළින්. හයිපොතැලමස හෝමෝන හතක් නිපදවනවා. ඔය හෝමෝන හත පූර්ව පිටියුටරිය මත ක්‍රියා කරනවා. අපි කෙටි එදුම් වලින් දක්වලා තියෙන TRH කියන තයිරෝට්‍රෝපීන් රිලීසින් හෝමෝන් එක. ඒක තමයි පූර්ව පිටියුටරිය මත බලපාලා TSH කියන හෝමෝනේ ශ්‍රාවය උත්තේජනය කරන්නේ. ඊළඟට CRH කෝටිකෝට්‍රෝපීන් රිලීසින් හෝමෝන් එක අධිවෘක්ක බාහිකේ මත ක්‍රියා කරලා ACTH අධිවෘක්ක බාහිකේ ACTH නිපදවන්න. ඒක පූර්ව පිටියුටරිය තමයි ACTH නිපදවලා අධිවෘක්ක බාහිකේ උත්තේජනය කරන්නේ. එතකොට පූර්ව පිටියුටරියෙන් ACTH නිපදවීම උත්තේජනය කරන්නේ CRH එක. ගොනඩෝට්‍රෝපීන් රිලීසින් හෝමෝන් එක, ඒ කියන්නේ ගොනඩෝට්‍රෝපීන නිදහස් කරවීමේ හෝමෝනය, ඒ කියන්නේ FSH සහ LH කියන ලිංග හෝමෝන ස්ත්‍රී පුරුෂ පද්ධති දෙකේම නිදහස් කිරීම උත්තේජනය කරන්නේ GnRH එක මගින්. ඊළඟට අපිට තියෙනවා තයිරොයිඩ් මේ හයිපොතැලමස නිපදවන හෝමෝන දෙකක්. ඒ දෙක උත්තේජක සහ නිෂේධක කියන කාණ්ඩ දෙකම තියෙනවා. දැන් GHRH කියනවා growth hormone releasing hormone. GHIH කියනවා growth hormone inhibiting hormone. වර්ධක හෝමෝන ශ්‍රාවය කරවීමේ හෝමෝනයත් වර්ධක හෝමෝන ශ්‍රාවය නිෂේධනය කරවීමේ හෝමෝනයත්. එයා පූර්ව පිටියුටරියෙන් වර්ධක හෝමෝන ශ්‍රාවය උත්තේජනය හෝ නිෂේධනය කරනවා. PRH සහ PIH prolactin releasing hormone, prolactin inhibiting hormone. එතකොට ප්‍රෝලෙක්ටීන් නිදහස් කරවීමේ හෝමෝනයයි ප්‍රෝලෙක්ටීන් නිෂේධනය කිරීමේ හෝමෝනයයි, ඒ දෙකත් පූර්ව පිටියුටරියේ ප්‍රෝලෙක්ටීන් ශ්‍රාවය උත්තේජනය හෝ නිෂේධනය කරනවා. එතකොට දැන් මේ හෝමෝන හතෙන් පහක් ශ්‍රාව උත්තේජක කරන පූර්ව පිටියුටරියේ හෝමෝන ශ්‍රාවය උත්තේජනය කරනවා. දෙකක් පූර්ව පිටියුටරියේ හෝමෝන ශ්‍රාවය නිෂේධනය කරනවා. තවත් හෝමෝන දෙකක් හයිපොතැලමස නිපදවනවා. ඒ තමයි ඔක්සිටෝසීන් සහ ප්‍රතිමෞත්‍රල්ය හෝමෝන. ඔක්සිටෝසීන් කියන්නේ අපර පිටියුටරියෙන් ශ්‍රාවය කරන්න. ADH ඇන්ටි ඩයුරටික් ප්‍රතිමෞත්‍රල්ය හෝමෝන් එක, මේකත් නිපදවන්නේ ශ්‍රාවය කරන්නේ අපර පිටියුටරියේ. හැබැයි නිපදවන්නේ කවුද? හයිපොතැලමස නේද? එතකොට ඔක්සිටෝසීන් සිනිඳු පේශී සංකෝචනය කරනවා. දැන් ගර්භණී කාලයේ අවසාන කාලයේ මවගේ සිනිඳු පේශී ගර්භාෂයේ සංකෝචනය කරාම ප්‍රසූති ඉක්මන් වෙනවා. ඔක්සිටෝසීන් කියන වචනේ තේරුමත් ඉක්මනින් ඉපදවීම කියන ලතින් භාෂාවේ ඒ අර්ථයේ තියෙන වචනය. එතකොට අනිත් එක තමයි ශීර ග්‍රන්ථිවල කිරි මුදාහරින්න සිනිඳු පේශී සංකෝචනය කරනවා.
දරුවා කිරි උරා බොනකොට මවගේ ස්තන ග්‍රන්ථි වලින් කිරි ශ්‍රාවය කරන්නේ සින්දු පේශී සංකෝචනය කරන්නේ ඔක්සිටෝසින් නේද? එහෙනම් ඒක සිනිඳු පේශී සංකෝචක හෝමෝන දෙ හෝමෝනයක්. ප්‍රතිමෞත්‍රාල්ලේ හෝමෝනේ මෞත්‍රාල්ලය කියන්නේ මුත්‍රා පිටවීමට විරුද්ධ තත්ත්වයනේ. ජල හිඟයකදී ජල ප්‍රතිශෝෂණය කරන්න වෘක්කාණුවල අවිදුර සංවලිත නාලිකා සංග්‍රහක ප්‍රණාල වෘක්කාණුවේ අවිදුර සංවලිත නාලිකාව ඒ වගේම වෘක්කාණු සම්බන්ධ වෙන සංග්‍රහක ප්‍රණාල ජලයට පාරගම්‍යතාවය වැඩි කරන්නේ ADH එකෙන් නේද? හරි. එතකොට මෙන්න මේ විදියට හෝමෝන හයිපොතැලමස විසින් ස්‍රාවය කරනවා. ඊළඟට අපි ගියෝතින් පූර්ව පිටියුටරේ. තැන් අපිට පිටියුටරි ග්‍රන්තියේ තියෙනවා කොටස් දෙකක්. පූර්ව පිටියුටරියට කියනවා ඇඩිනෝ හයිපොපිසිය කියලා. අපර පිටියුටරියට කියනවා ස්නායුක හයිපොපිසිය කියලා නේද? එතකොට පූර්ව පිටියුටරිය තමන් විසින්ම හෝමෝන නිපදවනවා. අපර පිටියුටරිය හයිපොතැලමසේ හෝමෝන ස්රාවී නිවරෝණ නිපදවන හෝමෝන මුදාහරිනවා නේද? එතකොට දැන් පූර්ව පිටියුටරිය මෙන්න මේ හෝමෝන ටික නිෂ්පාදනය කරනවා. TSH තයිරොයිඩ් උත්තේජක හෝමෝනේ. මෙයා කරන්නේ මොකද්ද? තයිරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය කරලා තයිරොයිඩේ හෝමෝන ස්රාවයේ මත බලපෑමක් ඇති කරනවා. ACTH ඇඩ්‍රිනෝකෝටිකල් ට්‍රෝපී හෝමෝන් අධිවෘක බාහික පෝෂී හෝමෝනේ. අධිවෘක බාහිකේ උත්තේජනය කරලා කෝටිසෝල් ඇල්ඩෝස්ටෙරෝන් වගේ හෝමෝන ස්රාවේ උත්තේජනය කරනවා. FSH සියුනික උත්තේජක ෆෝලිකල් ස්ටිමියුලේටින් හෝමෝන් එක නේද? වෘෂණවල මොනවාද? ශුක්‍රධර නාලිකා උත්තේජනය කරනවා. ඒ වගේම ඩිම්බකෝෂවල නේද සියුනිකා වර්ධනය උත්තේජනය කරනවා. LH එක LH කියන එක ලුටිනයිසින් හෝමෝන්. පීතදේහය සෑදීම උත්තේජනය කරලා පීතදේහයේ හෝමෝන ස්රාවය උත්තේජනය කරන්න පුළුවන්නේ. දැන් පිරිමියගේ LH එකට කියන ICSH කියලා. ඉන්ටර්සිෂල් සෙල් ස්ටිමියුලේටින් කියලා. එයා කරන්නේ අන්තරාල සෛල උත්තේජනය කරලා ටෙස්ටොස්ටෙරෝන් ස්රාවය උත්තේජනය කරනවා. GH කියන්නේ වර්ධක හෝමෝන්, ග්‍රෝත් හෝමෝන්. ඒක මුළු දේහය මතම බලපානවා නේද? සියලු අවයවවල වර්ධනය කෙරෙහි බලපෑම ඇති කරනවා. එහෙමනම් පූර්ව පිටියුටරිය හෝමෝන හදනවා පහක්. එයින් හයිපොතැලමස නිපදවපු සහ ඔය පූර්ව පිටියුටරිය නිපදවන TSH, ACTH, FSH, LH. හයිපොතැලමස නිපදවපු හෝමෝන නමයක් ගැන අපි කතා කළා. ඒකෙන් පූර්ව පිටියුටරිය මත බලපෑව හෝමෝන හතක්. දැන් පූර්ව පිටියුටරිය නිපදවන හෝමෝන පහෙන් හතරක් වෙනත් අන්තරාසර්ග ග්‍රන්ථි මත බලපානවා. එතකොට එක අන්තරාසර්ග ග්‍රන්ථියක් නිපදවලා තවත් අන්තරාසර්ග ග්‍රන්ථියක බලපෑම් ඇති කරන හෝමෝනවලට අපි නමක් කියනවා මොකක් කියලාද? පෝෂී හෝමෝන, ට්‍රෝපික් හෝමෝන් කියලා නේද? එහෙනම් ඔයාලා මතක තියාගන්න, හයිපොතැලමසත් පූර්ව පිටියුටරියත් නිපදවන හෝමෝන වැඩිම සංඛ්‍යාවක් මොන හෝමෝනද? පෝෂී හෝමෝන. ඊළඟට අපර පිටියුටරියට ගියොත් අපර පිටියුටරිය හෝමෝන දෙකක් ස්රාවය කරනවා, ඔක්සිටෝසින් සහ ADH. හැබැයි නිපදවන්නේ හයිපොතැලමස. එහෙමනම් ඔන්න පිටියුටරිය. දැන් පිටියුටරි හෝමෝන සම්බන්ධයෙන් මොනවද අපේ දරුවන්ට මොනවද ප්‍රශ්න තියෙන්නේ? ඔව්. වර්ධක හෝමෝන අඩුවීම හා වැඩිවීම නිසා තියෙන අසමානතා මොනවද? ඔව්. පූර්ව පිටියුටරිය නිපදවන පෝෂී හෝමෝන කාණ්ඩයට වැටෙන්නේ නැති ප්‍රධාන හෝමෝනයක් තමයි වර්ධක හෝමෝනේ. දැන් වර්ධක හෝමෝනේ කියන එක අපේ දේහේ අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. කියන් කුඩා වයසේදී වර්ධක හෝමෝනේ අඩු වුණොත් එවැනි අය මොන වගේ තත්ත්වෙකටපත් වෙන්නේ? කුරුමිටි භාවයටනේ. දැන් අපි සාමාන්‍යයෙන් අඟුටුමිටි කියලා වචනයක් පාවිච්චි කරන්නේ.
අන්න කුරුමිටි භාවයට පත්වෙනවා. ඒක ඇන්නේ ඔවුන්ගේ ප්‍රධාන අස්ති වගේ වර්ධනය අඩුවෙලා ඒ අයගේ දේහයේ වෙනසක් ඇති වෙනවා. සාමාන්‍ය උස නෑ, විශේෂයෙන්ම දීඝාස්ති දික් වෙන්නේ නෑ. ඒකට කියන්නේ අඟුටු මිටි භාවය, නැත්නම් කුරු මිටි භාවය. කුඩා කාලයේ වර්ධක හෝමෝනේ අධික ලෙස ශ්‍රාවය වුණොත් යෝධ භාවය ඇති වෙනවා නේද? ඔය සමහර කුඩා දරුවෝ පුංචි කාලේ අසාමාන්‍ය ලෙස දේ විශාල වෙනවා. ඔය විවිධ පළාත් වලින් වාර්තා වෙන්නේ වාර්තා කරලා නේද? ඒගොල්ලෝ යෝධ භාවය. හැබැයි ඒගොල්ලගේ පද්ධති වලට තමන්ගේ දේහ දරා ගන්න බෑ. නිසි ආකාරයේ පිටියුටරි හෝමෝන අඩු කරන්න ප්‍රතිකාර නොකළොත් සමහර ලාවට ඒ කුඩා දරුවෝ කුඩා වියේදීම මරණයටපත් වෙනවා. වැඩිහිටි වියේදී වර්ධක හෝමෝන වැඩි වුණොත් හැදෙනවා ඇක්‍රොමෙගලිය කියලා තත්ත්වයක්. අස්ති එහෙම අසාමාන්‍ය ලෙස ඝන වෙන රෝගයක් තියෙනවා ඇක්‍රොමෙගලිය කියලා. එහෙමනම් ඔන්න වර්ධක හෝමෝන අසාමාන්‍ය වීමෙන් අඟුටු මිටි භාවය ඇති වෙනවා, යෝධ භාවය ඇති වෙනවා. ඒ දෙකම ළමා වී අඩුවීම වැඩිවීම, වැඩිහිටි වියේ වැඩිවීමෙන් ඇක්‍රොමෙගලිය ඇති වෙනවා. එහෙනම් ඕක තමයි ඒ හෝමෝනවල තියෙන වෙනස්කම් වලින් බලපාන. ඊළඟට අපි අවධානය යොමු කරෝතින් තයිරොයිඩය. අපේ තියෙන තවත් ඉතාම වැදගත් අන්තරාසර්ග ග්‍රන්ථිය තයිරොයිඩය. දැන් තයිරොයිඩය පිහිටලා තියෙන්නේ ඔයාලට පේනවා ගෙලේ ස්වරාලයට දෙපසින්. කණ්ඩිකා දෙකක් තියෙනවා තයිරොයිඩේ නේද? එතකොට ස්වරාලය ස්වරාලයට මදක් පහලින්, ශ්වාසනාලයේ දෙපස ගෙල ප්‍රදේශයේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටලා තියෙනවා. මේ තයිරොයිඩ් ග්‍රන්ථිය විසින් නිපදවන හෝමෝන අතර ප්‍රධාන හෝමෝන තුනක් තියෙනවා. තයිරොක්සීන් තියෙනවා, ට්‍රයි අයඩෝ තයිරොනීන් කියලා හෝමෝනයක් තියෙනවා, කැල්සිටෝනීන් තියෙනවා. තයිරොක්සීන් කියන එකට T4 කියලා කෙටියෙන් කියනවා, ට්�‍රයි අයඩෝ තයිරොනීන් වලට T3 කියලා කියනවා, අනිත් එක කැල්සිටෝනීන්. දැන් තයිරොක්සීන් සහ ට්‍රයිඅයිඩෝ තයිරොනීන් අපේ සාමාන්‍ය පරිවෘතීය ක්‍රියාකාරකම් වේගය පාලනය කරනවා. අපි කියනවා පාදස්ත පරිවෘතීය වේගය, බේසික් මෙටබොලික් රේට් එක පාලනය කරනවා තයිරොක්සීන් මගින් නේද? එතකොට ඒ වේගය අඩු වැඩි වීම අපේ ශ්වසනයේ සහ අනිකුත් කාය කර්මවල වෙනස්කම් කෙරෙහි හේතු වෙන්න පුළුවන්. කැල්සිටෝනීන් කියන්නේ මොකද්ද? එයා රුධිර කැල්සියම් මට්ටම අඩු කරනවා, ෆොස්ෆේට් මට්ටම අඩු කරනවා. අපි දන්නවා කැල්සියම් ෆොස්ෆරස් සමස්ථිතිය අතිශය වැදගත් කාරණයක් නේද? එහෙනම් මෙයාගේ පුළුවන්කම තියෙනවා ඒ හෝමෝන දෙකේ හෝමෝන කැල්සිටෝනීන් වලින් කැල්සියම් මට්ටමත් අඩු කරන්න පුළුවන්, ඒ වගේම ෆොස්ෆේට් මට්ටමත් අඩු කරන්න පුළුවන්. ඊළඟට අපි දැන් තයිරොයිඩේ හෝමෝනවලත් අසාමාන්‍යතා තියෙන්න පුළුවන්. මොනවද අපේ දරුවන්ට ඒ සම්බන්ධව තියෙන ප්‍රශ්න? ඔව් පුතාගේ ප්‍රශ්නේ. ස තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන අසාමාන්‍ය වීමෙන් ඇතිවෙන ආබාධ මොනවද? ඔව් අර පිටියුටරිය වගේම තමයි. දැන් තයිරොයිඩේ අපිට බැලු බැල්මට පේනවා ඒ තරම්ම ලොකු මහා මේ වදගත් අන්තරාසර්ග ග්‍රන්ථියක් නොවෙයි කියලා. නමුත් තයිරොයිඩ් ග්‍රන්ථිය නිපදවන විශේෂයෙන්ම තයිරොක්සීන් උණතාවයක් ඇති වෙන්න පුළුවන්, නැත්නම් ඒ තයිරොක්සීන් නිපදවන එක අඩු වෙන්න පුළුවන්. දැන් පුංචි දරුවෙකුගේ තයිරොක්සීන් අඩු වුණොත් මොකද වෙන්නේ? කායික මානසික දුර්වලතා සහිත දරුවන් බිහි වෙනවා. එයාගේ නියමිත මානසික වර්ධනේ නැහැ, කායික ක්‍රියාවල දුර්වලතා ඇති වෙනවා. උකට අපි වචනයක් පාවිච්චි කරනවානේ ක්‍රෙටීනතාවය කියලා කියන්නේ. අන්න කායික මානසික දුර්වලතා සහිත දරුවන් තයිරොක්සීන් උණතාවේ නිසා ඇති වෙනවා. ඒ වගේම වැඩිහිටි වියේදී නේද අධි තයිරොයිඩතාවේ ඔයාලා දැකලා ඇති සමහරට ඇස් එහෙම විශාල වෙලා ඉදිරියට නෙරාගෙන ඇවිල්ලා ඇඟේ දහඩිය දාන හරි ක්‍රියාශීලී වගේ චරිත තියෙනවා සමහර නේද? ඒක තයිරොක්සීන් වල අතිරික්තයක් ඇති වෙලා ඇති වෙන තත්ත්වයක්. ඒක අපි අති තයිරොයිඩතාවේ කියලා කියනවා. ඒ වගේම තයිරොක්සීන් වල අත්‍යවශ්‍ය සංඝටකයක් මොකද්ද? අයඩීන්. අයඩීන් ප්‍රමාණවත් ආහාරයේ නොලැබුණොත් දැන් අපි ලුණු වලට අයඩීන් මුසු කරන්න හේතුවත් ඒකයි නේද? අයඩීන් ඌණ වුණොත් මොකද්ද වෙන්නේ?
තයිරෝයිඩ් ග්‍රන්ථියේ ප්‍රමාණය විශාල වෙනවා. බෙල්ල ප්‍රදේශයේ ඉදිමිලා වගේ තියෙනවා. මම රූපරාමුවක් ඇති මේක අපි බලමු. දැන් ඔය තයිරෝයිඩය අන්න දැන් අර රෝගී තත්ත්වය. දැන් බලන්නේ කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහතින් වැඩි. ඔක තව කල් ගියොත් තවත් අසාමාන්‍ය වෙනවා. මේ මොකද්ද මේ හේතුව? අන්න අයඩීන් ඌනතාවේ නිසා ඇතිවෙච්ච රෝග තත්ත්වය. මේකට කියන්නේ ගලගණ්ඩේ කියලා නේද? අන්න තයිරොයිඩ් හෝමෝන ඌනතාවේ නිසා ඇතිවෙන්න පුළුවන් තත්ත්ව. විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්නවලදී අපිට මේ සම්බන්ධව වැදගත් වෙනවා. ඊළඟට තයිරොයිඩේ අපර ප්‍රදේශයට සම්බන්ධ වෙලා තියෙනවා කුඩා නිර්නාල ග්‍රන්ථි හතරක්. ඒකට කියනවා පැරාතයිරොයිඩේ කියලා. දැන් පැරාතයිරොයිඩේ කියන ග්‍රන්ථිය අපිට පේනවා තයිරොයිඩ් ග්‍රන්ථියේ අපර පෘෂ්ඨයට කුඩා ග්‍රන්ථි හතරක් ඉදිරිය සයි වෙලා තියෙනවා. මෙයා හදනවා පැරාත්‍රෝමෝන් කියලා හෝමෝනය. පැරත් හෝමෝනේ කියලාත් කියනවා. මේ පැරාත්‍රෝමෝන් අර තයිරොයිඩේ නිපදවපු කැල්සිටෝනීන්ට විරුද්ධව කැල්සියම් සමස්ථිතියට බලපානවා. කැල්සිටෝනීන් මොකද්ද කලේ? රුධිර කැල්සියම් මට්ටම අඩු කළානේ. පැරාත්‍රෝමෝන් රුධිර කැල්සියම් මට්ටම වැඩි කරනවා. හැබැයි ෆොස්ෆේට් මට්ටම වැඩි කරන හෝමෝන අපේ නැහැ. කැල්සිටෝනීනුයි පැරාත්‍රෝමෝනුයි කැල්සියම් මට්ටමට විරුද්ධව බාධායක වුණාට ෆොස්ෆේට් දෙන්නම එකතු වෙලා අඩු කරනවා. ෆොස්ෆේට් මට්ටම දෙන්නම එකතු වෙලා අඩු කරනවා. එහෙමනම් පැරාත්‍රෝමෝන් මොකද කරන්නේ? රුධිර කැල්සියම් මට්ටම වැඩි කරනවා. ඒ වගේම ෆොස්ෆේට් මට්ටම අඩු කරනවා. ඒ පැරාතයිරොයිඩේ. ඊළඟට අපි යමු තයිමස. බලන්න තයිමස පිහිටලා තියෙන උරස් කුහරේ. අපේ උරස් කුහරේ පූර්ව තියෙන උරෝස්තිය. උරෝස්තියට අපරව පෙනහළු දෙක අතර. මේ තයිමස කියන ග්‍රන්ථිය හදන්නේ එක හෝමෝනයයි. ඒ හෝමෝනේට අපි කියනවා මොකද්ද? තයිමෝසීන් කියලා. තයිමස උරතලයට අපරව පෙනහළි දෙක අතර තියෙනවා. මෙන්න මේ තමයි තයිමසේ ස්වභාවය. මෙයා තයිමෝසීන් කියලා හෝමෝනයක් නිපදවනවා. තයිමෝසීන් මොකද්ද කරන්නේ? දැන් ඔයාලා දන්නවා අපේ ප්‍රතිශක්තියකරණය කරේනේ. දැන් අපේ දේහයේ ඉමියුනෝ ග්ලෝබින් නැත්නම් ප්‍රතිදේහ නිපදවලා ප්‍රතිදේහ ජනකයන්ට එරෙහිව ක්‍රියා කරලා අපේ දේහේ ප්‍රතිශක්තිය ඇති කරනවා. ශුද්ධ ජීවීන්ට එරෙහිව අපි ආරක්ෂණයක් විශිෂ්ට ආරක්ෂණයක් ඇති කරනවා. මේ ප්‍රතිශක්තිය ඇති කිරීමේදී වැදගත් වෙන්නේ මොනවද? ලිම්පොසයිට් නැත්නම් වසා සෛල නේද? ඔය වසා සෛල අතර වැදගත්ම කොටසක් තමයි ටී වසා සෛලනේ. ඔය ටී ආධාරක සෛල නේද? ඒ වගේ විවිධ ටී වසා සෛල තියෙනවා. හෙල්ප ටී සෙල්, කිලර් ටී සෙල්, මෙමරි ටී සෙල්, ඔහොම කියලා අපි ටී සෛල හඳුන්වනවා. මෙන්න මේවා හදන්නේ මොනවා කරලාද? දැන් ප්ලීහාවේ වසා පටකවල ඇටමිදුළුවල නිෂ්පාදනය වන වසා සෛල ගිහිල්ලා මෙතෙන්ට මොකද වෙන්නේ? තයිමසට ගිහිල්ලා තයිමෝසීන් වලින් උත්තේජනය වෙලා ටී වසා සෛල බවට පත් වෙනවා. මේ ටී වසා සෛල ප්‍රතිශක්තිකරණයේ පවත්ව ගන්න ඉතාම වැදගත්. දැන් හොඳම උදාහරණයක් ඔයාලා දන්නවා. දැන් අපේ ටී වසා සෛල අතර තියෙනවා හෙල්ප ටී සෙල් කියලා එක වර්ගයක්. ඒවයි තියෙනවා CD4 කියලා ප්‍රෝටීනයක් නේ. ඕක ආක්‍රමණය කරන වෛරසයක් ඉන්නව කවුද? HIV නේද? HIV මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය. මොන රෝගයට හේතු වෙන්නේ? AIDS රෝගකාරක වෛරසයනේ. එතකොට එයා ගිහිල්ලා හෙල්ප ටී සෙල් විනාශ කරා මොකද්ද වෙන්නේ? ප්‍රතිශක්තිකරණ පද්ධතියට ආධාරයක් නැතුව පද්ධතිය බිඳ වැටෙනවා. එතකොට අපිට HIV ආසාදනයෙන් ප්‍රතිශක්තිය බිඳ වැටුණාම වෙන ඕනෑම රෝගයකට අපිට ප්‍රතිශක්තිය නැති වෙනවා. එතකොට හුඟක් වෙලාට වෙන්නේ මොකද්ද? එක්ක ක්ෂය රෝගෙන්, එක්ක නියුමෝනියාවෙන්, එක්ක වෙනත් රෝගයකින් මරණයටපත් වෙනවා නේද? ඉතින් එහෙමනම් බලන්න මේ හෝමෝනේ අතිශයින්ම වැදගත් වෙනවා නේ. ඒ තයිමෝසීන්, තයිමස් ග්‍රන්ථිය. ඊළඟට අපි යනවා අඥාෂයට.
දැන් අද අපි සමාජය තුළ දකින්න ලැබෙන බොහෝ ගැටලුවලට හේතු වෙච්ච ග්‍රන්ථිය. දැන් බලන්න මේ අඥාෂයේ තියෙනවා කොටස් දෙකක්නේ. අපි පෝෂණේ පාඩමේදී අඥාෂයේ මොන කොටස ගැනද විස්තරාත්මකව කතා කළේ? ඔව්, අඥාෂයේක බදරිකා ගැනනේ. ඒ අඥාෂයේක බදරිකා වලින් නිපදෙව්වේ මොනවද? අඥාෂයේක යුෂය. ඒක මොනවද? බාහිර සර්ග ශ්‍රාවයක්. අඥාෂයේක යුෂය තමයි නේද? ප්‍රෝටියොලිටික එන්සයිම් වර්ග තුනක් තිබුණා මතකද ඔයාලට? ඈ ඔව් නේද? ඈ එතන තිබුණා ට්‍රිප්සිනෝජන්, කයිමොට්‍රිප්සිනෝජන්, කාබොක්සිපෙප්ටිඩේසෙම නේද? අන්න ඔය බදරිකා කොටස බාහිර සර්ග කොටස. අඥාෂයේ තියෙන අන්තරා සර්ග කොටස මොකද්ද? ලැංග හැන්දීපිකා. එහෙනම් ඔයාලා අන්තරා සර්ග ග්‍රන්ථියක් කියලා අඥාෂයේ ලිව්වොත් නිවැරදිද ඒක? බැහැ. අඥාෂයේ නෙවෙයි අන්තරා සර්ග ග්‍රන්ථිය, ලැංග හැන්දීපිකා. ලැංග හැන්දීපිකා වලට ප්‍රණාල තියෙනවද එනවා? නෑ, නිර්නාල ග්‍රන්ථි. ඒකට හොඳ රුධිර සැපයුමක් තියෙනවා. මේ රූපරාමයේදී ඔයාලා බලන්න. දැන් ඔතන අපිට අඥාෂයේ ලැංග හැන්දීපිකාවක ව්‍යුහය තියෙනවා. ලැංග හැන්දීපිකාවක තියෙනවා සෛල වර්ග තුනක්. ඇල්පා සෛල, බීටා සෛල, ඩෙල්ටා සෛල කියලා. අපි ඔතනින් වඩාත් සැලකිල්ල දක්වන්නේ ඇල්පා සෛල සහ බීටා සෛල ගැන විතරයි. ඇල්පා සෛල හදනවා ග්ලූකගෝන් කියලා හෝමෝනයක්. බීටා සෛල හදනවා ඉන්සියුලින් කියලා හෝමෝනයක්. ඩෙල්ටා සෛල හදනවා සොමැටෝස්ටැටින් කියලා හෝමෝනයක් නේද? එතකොට දැන් මේ ඉන්සියුලින් සහ ග්ලූකගෝන් එකතු වෙලා මොකද්ද අපේ කරන්නේ? ග්ලූකෝස් සමස්ථිතිය පවත්ව ගන්නවා. ඔය ග්ලූකෝස් සමස්ථිතියට ගැටලු ඇති වුණාම තමයි විවිධ ආබාධකාරී තත්ත්වයන් ඇති වෙන්නේ නේද? හරි. දැන් ඔයාලගේ මම හිතන්නේ දරුවන්ට ඇති මේ අඥාෂයේ සම්බන්ධවත් සමහරට ගැටලු නේද? මොනවද අඥාෂීක හෝමෝන සම්බන්ධව? ඔව් පුතාගේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඉන්සියුලින් නූන වීමෙන් තියෙන ආබාධයක් මොකද්ද? ඔව්, ඉන්සියුලින් නූන වීමෙන්. අන්න අපිට ලැංග හැන් දීපිකා නිපදවන ප්‍රධාන හෝමෝනයක් තමයි ඉන්සියුලින්. දැන් ඉන්සියුලින් ඌන වීමෙන් ඇතිවන්නේ මොන වගේ ආබාධද කියලා අහනවා. ඉතින් අපි දන්නවා අද මේ අපේ තියෙන සමාජ වටපිටාවත් එක්ක අපි හුඟක් වෙලාවට කතා කරන රෝග දෙකක් තමයි මධුමේහය සහ අධිරුධිර පීඩනය නේද? දැන් මධුමේහය සහ අධිරුධිර පීඩනය ඔය දෙකත් එකටම අත්වල බැඳගෙන යන රෝග දෙකක්නේ. සමහර දැන් මධුමේහය සඳහා ඖෂධ ගන්න කෙනේ අධිරුධිර පීඩනයටත් පෙත්තක් ගන්නවා. ඈ ඒ දෙකම එකට යනවා නේද? එතකොට දැන් මධුමේහයට හේතුව මොකද්ද? දැන් මධුමේහය කියලා අපි කිව්වට මේකේ සාමාන්‍ය විවහාරයේ තියෙන පදේ මොකද්ද? දියවැඩියාව. දැන් දියවැඩියාව කිව්වහම මේකේ ප්‍රභේද දෙකක් තියෙනවා. මධුමේහය කියන්නේ එක ප්‍රභේදයක්. අපි අනිත් ඒවා ගැන පස්සෙ කතා කරමුකෝ නේද? එතකොට දැන් මධුමේහය ඇති වෙන්නේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙලා. දවසකදී වැඩි වෙන එක නෙමෙයි, කාලාන්තරයක් තිස්සේ රුධිරයේ තියෙන ඕන සාමාන්‍ය ග්ලූකෝස් ප්‍රමාණය රුධිරයේ මිලිලීටර් 100ක ග්ලූකෝස් මිලිග්‍රෑම් 80ත් 120ත් අතරනේ. ඔය ප්‍රමාණය ඉක්මවලා වැඩි වුණොතින් අන්න ඒ தත්ත්වය තමයි අපි මධුමේහයේදී தත්ත්වයේ ගිර සලකන්නේ. එතකොට ඉන්සියුලින් හදාගන්න. දැන් මෙතන කාර්ය මෙතන ගැටලුවක් තියෙනවා. දැන් ඔයාල ප්‍රභාසංශ්ලේෂණය වගේ පාඩම් වලදී රුබිස්කෝ කියලා එන්සයිමයක් ගැන කතා කළානේ. දීකාර එන්සයිමයක්. එයා කාර්යයන් දෙකක් කරනවා නේද? එයාට එක කාර්යයක්වත් හරියට කරන්න බැරි වුණානේ. දැන් මෙයාත් ඒ වගේ. මෙයා දීකාර්ය ග්‍රන්ථියක්. ඩුවල් ෆන්ක්ෂනින් ග්ලෑන්ඩ් එකක්. කාර්යයන් දෙකක් කරනවා එක්කෙනේ. එතකොට මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් දෙකක් කරන්න ගියාම එකවර එකක්වත් හරියට කරගන්න බැරි වෙනවානේ. අන්න අඥාෂයටත් ඕක තමයි වෙලා තියෙන්නේ. ඈ ඉන්සියුලින් නිපදවන්න විතරක් අඥාෂයේ ලැංග හැන්දීපිකා විතරක් සමහරට තිබ්බන අද මේ ගැටලු ඇති වෙන එකක් නැහැ. නමුත් දැන් අඥාෂය බාහිරාසර්ග කොටස එන්සයිම හදනවා, අඥාෂයේ යුෂය හදනවා, අන්තරාසර්ග කොටස ඒක හෝමෝන හදනවා. එතකොට මේ ඉන්සියුලින් ප්‍රමාණවත් නිපදව ගන්න බෑ. හැබැයි ඉතින් ඒක අඥාෂයේ ලෙඩක් නෙවෙයි ඇත්තටම. අපේ ආහාර පුරුදු වල ලෙඩක් නේද? අපි පිටි බහුල ආහාර, පිෂ්ඨේ බහුල ආහාර,
එහෙම නැත්නම් සීනි අධික ආහාර. අද අපේ ආහාර වේලේ වැඩිම තියෙන මොනවද? ෂණික ආහාර වර්ග. පිටි බහුලයි, ඒක සීනි බහුලයි. එතකොට මොකද්ද මේකේ ප්‍රතිඵලය? අන්න ආඥාශයට දරා ගන්න බැරි සීනි ප්‍රමාණයක්. ලොකු සීනි ප්‍රමාණයක් අපේ ආහාර වේලට එනවා. ඒක වැය වෙන්නෙත් නැහැ. අලස වෙලා අපි ක්‍රියාශීලී නැහැ. නේද? කාර්ය බහුලයි. නමුත් ඇඟ වේසෙන වැඩ නෙවෙයි කරන්නේ. නේද? එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රතිපලයේ තමයි ආඥාශයට දරා ගන්න බෑ ඉන්සියුලින් ප්‍රමාණය. කාලයක් යනකොට ලැංග හැන්දීපිකා දුර්වල වෙනවා. ඉන්සියුලින් ප්‍රමාණවත් ස්රාවෙන්නේ නැහැ. මධුමේහේ. මධුමේහේ මත ගොඩ නැගෙන රෝග විශාල සංඛ්‍යාවක් තියෙනවා. අදිරුධිර පීඩනයත් එක අංගයක්. නේ? ප්‍රතිශක්තියේ ප්‍රශ්න ඇති වෙනවා. නේ? පාදවල ආබාධ ඇති වෙනවා. නේද? දේහයේ පෙනීම සම්බන්ධ ආබාධ ඇති වෙනවා. ඔය සියලුම දේ එහෙමනම් මම හිතන්නේ දරුවගේ ප්‍රශ්නේ තිබුණේ අඥාශයේ ලැංග හැන්දීපිකා සම්බන්ධව තත්ත්වයක්. එහෙනම් ඉන්සියුලින් ඌනවීමෙන් තමයි මධුමේහ තත්ත්වයේ ඇති වෙන්නේ. දැන් එතකොට උදර කුහරයේ ආමාශයට පහලින් තමයි අඥාශයේ පිහිටලා තියෙන්නේ. ග්‍රහණි වක්‍රයට මැදි වෙලා තමයි අඥාශයේ පිහිටලා තියෙන්නේ. අඥාශයේ තියෙන බදරිකා සහ ලැංග හැන්දීපිකා එකට තියෙන්නේ. අඥාශයේ ඉන්සියුලින් හදනවා, ග්ලූකගොන් හදනවා. ඉන්සියුලින් ග්ලූකෝස් මට්ටම අඩු කරනවා, ග්ලූකගොන් ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා. දැන් ඔයාලගේ ඊළඟ සතිවල කෙරෙන පාඩම්වලදී ඒ ගුරුවරු වාලට පෙන්ලා දේවි සමස්ථිතිය පාඩමේදී මේ ඉන්සියුලින් සහ ග්ලූකගොන් දෙන්න එකතු වෙලා කොහොමද ග්ලූකෝස් සමස්ථිතිය පවත්ව ගන්න. ඊළඟට මම හයිපොතැලමස ගැන කියද්දි කිව්වා රචනයකට කරුණු තියෙන මාතෘකාවක් කියලා. ඒකත් අපිට ඉස්සරහදී පුළුවන් සමස්ථිතිය කෙරෙහි හයිපොතැලමසේ දායකත්වය ඔයාලට පැහැදිලි කරලා දේවි. ඒ විදිහට ඒ කාරණේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අපි ආඥාශය ගැන තමයි මේ කතා කළේ. ඊළඟට අපිට තියෙනවා අධිවෘක්ක ග්‍රන්ථි. වෘක්ක වලට ඉහළින් පිහිටලා තියෙන්නේ. ඔයාලට පේනවා වෘක්ක දෙකේ උඩ හරියට වෘක්කයට ඉහළින් තොප්පියක් දාලා වගේ ග්‍රන්ථි දෙකක් තියෙනවා, කැප් එකක් වගේ. මේ තමයි අධිවෘක්ක ග්‍රන්ථි. ඔය අධිවෘක්ක ග්‍රන්ථිය කියලා කිව්වට ඇත්තටම මෙතන ග්‍රන්ථි දෙකක් තියෙනවා. ග්‍රන්ථියේ පරයන්ත කොටසට කියන්නේ අධිවෘක්ක බාහිකය. ග්‍රන්ථියේ මැද කොටසට කියන්නේ අධිවෘක්ක මජ්ජාව. මේක එකිනෙකට වෙනස් කාර්යයන් දෙකක් තමයි ඉටු කරන්නේ. අධිවෘක්ක බාහිකයේ පාලනය කරා කවුද බලන්න. මතකද හයිපොතැලමස CRH කියලා හැදුවා, කෝටිකෝට්‍රෝපින් රිලීසින් හෝමෝන් එක. එයා පූර්ව පිටියුටරිය මත බලපාලා පූර්ව පිටියුටරිය මොකද හැදුවේ? ACTH ඇඩ්‍රිනෝකෝටිකල් ට්‍රෝපි හෝමෝන් එක, අධිවෘක්ක බාහික පෝෂී හෝමෝනය. එතකොට අධිවෘක්ක බාහික පෝෂී හෝමෝනය ඇවිල්ලා අන්න අධිවෘක්ක බාහිකේ මත ක්‍රියා කරනවා. අධිවෘක්ක බාහිකයේ හෝමෝනේ බලපෑම නිසා උත්තේජනය වෙලා මොනවද නිපදවන්නේ? කෝටිසෝල් හදනවා, ඇල්ඩෝස්ටෙරෝන් හදනවා, ඔය මිනරලෝ කෝටිකොයිඩ ග්ලූක කෝටිකොයිඩ කියන හෝමෝන, කෝටිසෝල් සහ ඇල්ඩෝස්ටෙරෝන්. එතකොට අධිවෘක්ක මජ්ජාව හදනවා ඇඩ්‍රිනලීන් සහ නෝරඇඩ්‍රිනලීන් කියලා දෙකක්. එන අධිවෘක්කයේ තියෙනවා බාහිකේ සහ මජ්ජාව කියලා කොටස් දෙක. අධිවෘක්ක බාහිකේ කෝටිසෝල් හදනවා, ඇල්ඩෝස්ටෙරෝන් හදනවා. කෝටිසෝල් මොකද්ද කරන්නේ? කෝටිසෝල් අපි හුඟක් වෙලාවට අපි මානසික පීඩාවකට එහෙම පත්වෙච්ච වෙලාවේදී රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි කරලා දෙනවා. නේද? දැන් එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ ස්ට්‍රෙස් කියලා අපි කියන්නේ ආතති තත්ත්ව, පීඩන තත්ත්ව. එවැනි තත්ත්වවලදී කෝටිසෝල් වල බලපෑමක් තියෙනවා. එතන මේක සාමාන්‍යයෙන් කෝටිසෝල් රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි කරලා දෙනවා. ඇල්ඩෝස්ටෙරෝන්, ඇල්ඩෝස්ටෙරෝන් කියන එක වෘක්කාණුවල සෝඩියම් ප්‍රතිශෝෂණය කෙරෙහි බලපානවා. ඒ කියන්නේ දේහයේ ආශෘති විධානයට වක්‍ර බලපෑමක් ඇති කරනවා. නේද? එතකොට ඒක වෘක්කාණුමත ක්‍රියා කරන හෝමෝනයක් තමයි ඇල්ඩෝස්ටෙරෝන්. ඊළඟට අධිවෘක්ක මජ්ජාව. අධිවෘක්ක මජ්ජාව හදන ඇඩ්‍රිනලීන්, එපිනෙප්‍රීන් කියලාත් අපි ඔකට කියනවා. නෝරඇඩ්‍රිනලීන්, නෝරෙපිනෙප්‍රීන් කියලාත් කියනවා. මොනවද මෙයාලා කරන්නේ? ද ඔයාලට මතක ඇති අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී පද්ධති ගැන කියනකොට අනුවේගී තන්තු අගින් ශ්‍රාවය වෙච්ච
ස්නායු සම්ප්‍රේෂකයත් ඇඩ්‍රිනලීන්. හැබැයි හෝමෝනයකුයි ස්නායු සම්ප්‍රේෂකයකයි පොඩි වෙනසකුත් තියෙනවා. එතකොට දැන් මෙතනදි මතකතියාගන්න ඇඩ්‍රිනලීන් කියන එක අපේ දේහයේ ක්‍රියාකාරකම් වේගවත් කරනවා. හෘද ස්පන්දනය වේගවත් කරනවා. නේද ඒ වගේම ස්වසනය වේගවත් කරනවා. එතකොට මේකේ කාර්යයත් ගකලවට අනුවේගී ස්නායු පද්ධතියේ ඒ කියන්නේ ස්වයංසාධක පද්ධතිය අනුවේගී පද්ධතියේ කාර්යභාරයට සමානයි නේද. ඊට පස්සේ නෝරඇඩ්‍රිනලින් කියන එකත් ඒ හා සමගම දායක වෙන තවත් හෝමෝනයක් විදිහටයි සැලකෙන්නේ. ඊළඟට අපිට තියෙනවා ත්‍රජනේන්ද්‍රිය. ඩිම්බකෝෂ සහ වෘෂණ. දැන් අපි දකිනවා ඩිම්බකෝෂ කියන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට අයිති අණ්ඩාකාර දේහ යුගලක්. ශ්‍රෝණි කුහරය තුළ තමයි තියෙන්නේ. ඩිම්බකෝෂ හෝමෝන දෙකක් හදනවා. මොකක්ද? ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරෝන්. මෙයට ස්වාධීනව මේ හෝමෝන හදන්න පුළුවන්ද? බැහැ. එතනත් තියෙනවා වක්‍ර බලපෑමක්. මොකක්ද? හයිපොතැලමස GnRH හදනවා. GnRH එක පූර්ව පිටියුටරිය මත බලපානවා. පූර්ව පිටියුටරිය FSH සහ LH හදනවා. අන්න ඒ දෙන්න ඇවිල්ලා ඩිම්බකෝෂ මත ක්‍රියා කරලා ඩිම්බකෝෂවල සිවුනිකා වර්ධනය කරන ගමන් පීත දේහය සාධන ගමන් ඒ වගේ නිපදවන හෝමෝන. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් සිවුනික සෛල විසිනුත් නිපදවනවා. ඒ වගේම පීත දේහය විසිනුත් නිපදවනවා නේද. එහෙනම් ඔන්න ඩිම්බකෝෂ නිපදවනවා ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියලා හෝමෝන දෙකක්. තැන් බලන්න ඩිම්බකෝෂ යුගල පිහිටලා තියෙන්නේ ශ්‍රී ප්‍රජනක පද්ධතියේ. අපි දකිනවා දැන් ඔතන ගර්භාෂය පැලෝපියනාලය ඒ වගේම පැලෝපියනාලයේ කෙළවරේ තියෙන අණ්ඩාකාර ව්‍යුහ යුගලක් විදිහට ඩිම්බකෝෂ යුගල පිහිටලා තියෙනවා. එතකොට මේ ඩිම්බකෝෂවල තමයි ඔය හෝමෝන දෙක ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන ස්ත්‍රී ලිංග ප්‍රජනක හෝමෝන යුගල නිෂ්පාදනය කරන්නේ. ප්‍රජනනයේ පාඩමේදී අපි ආය හමු වෙනව දවසකදී අන්න එතෙන්දී අපි මේ හෝමෝන කොහොමද ඔසප් චක්‍රයේ ක්‍රියාකාරීත්වයේදී සහ ගර්භණී භාවයේදී ඒ වගේම යෞවන උදාවෙන් පසුව ඒ හෝමෝනවල බලපෑම් ගැන අපි සාකච්ඡා කරනවා. දැන් ඊට පස්සේ අපි ගත්තොත් වෘෂණ. පුරුෂ ප්‍රජනක පද්ධතියට අයිති අවයව යුගලක්. වෘෂණවල විශේෂත්වය තමයි වෘෂණ යුගල දේහයේ උදර කුහරය තුළ නැත්නම් ශ්‍රෝණි කුහරය තුළ නෙවෙයි පිහිටලා තියෙන්නේ. ශ්‍රෝණියෙන් පිටත වෘෂණ කියන වෘෂණ කෝෂ කියන මඩි යුගලක් තුළ තමයි වෘෂණ පිහිටලා තියෙන්නේ. දැන් වෘෂණවල ටෙස්ටොස්ටෙරෝන් කියන පුරුෂ ලිංගික හෝමෝනේ නිපදවනවා. කවුද ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම උත්තේජනය කරන්නේ? ටෙස්ටොස්ටෙරෝන් හදන්නේ කවුද? වෘෂණවල අන්තරාල සෛල ලීඩික් සෛල. මේ අන්තරාල සෛල ටෙස්ටොස්ටෙරෝන් හදනකොට මේ ටෙස්ටොස්ටෙරෝන් කියන පුරුෂ ලිංගික හෝමෝනය හදන්න උත්තේජනය දෙන්නේ ICSH කියලා හඳුන්වන LH කියන හෝමෝනය. එන එතනත් හයිපොතැලමස GnRH එක හදනවා. GnRH එකෙන් මොකද කරන්නේ? ඔව් පූර්ව පිටියුටරියේ FSH LH හදනවා. එතකොට පුරුෂයන්ගේ LH එක තමයි ICSH එක. එයා තමයි ටෙස්ටොස්ටෙරෝන් උත්තේජනය කරන්නේ. මේ හෝමෝනේ ගැනත් දීතික ලිංගික ලක්ෂණ පුරුෂ දීතික ලිංගික ලක්ෂණ කියන මාතෘකාවේදී අපි කතා කරනවා. ඒ වගේම පුරුෂ ප්‍රජනන ක්‍රියාකාරීත්වය පවත්ව ගන්න ප්‍රධාන හෝමෝනේ තමයි ටෙස්ටොස්ටෙරෝන් කියලා අපි හඳුන්වන්නේ. දැන් මේ තමයි ප්‍රධාන අන්තරාසර්ග ග්‍රන්ථි. දැන් වෘෂණවල පිහිටීම වලට පෙන්නුම් කරලා තියෙනවා. එතකොට වෘෂණවල ශුක්‍රදර නාලිකා අතර අන්තරාල පටකයේ තමයි ලීඩික් සෛල නැත්නම් අන්තරාල සෛල තියෙන්නේ. ඔය සංවලිතව දඟර ගැසිලා තියෙන ශුක්‍රදර නාලිකා අතර සම්බන්ධක පටකයේ තමයි ටෙස්ටොස්ටෙරෝන් නිපදවන අන්තරාල සෛල පිහිටලා තියෙන්නේ. දැන් අපි මේ ප්‍රධාන හෝමෝන වලට අමතරව අන්තරාසර්ග ග්‍රන්ථි නොවන වෙනත් ඉන්ද්‍රියන් විසින් නිපදවන හෝමෝන එකතුවක් තියෙනවා. දැන් ඔයාලා දන්නවා ආමාශය. ආමාශය හදනවා ප්‍රධාන හෝමෝනයක් ගැස්ට්‍රීන් කියලා. ආමාශයේ ආමාශිකයේ උෂය ස්‍රාවය අධියර තුනකදී නෙවෙන්නේ.
එතකොට අපි ආහාර දැකීම සිතීම සහ ආහාර සුවඳ රස දැනීම නිසා ආමාශික විෂස්‍රාවය වෙනවා. ඊට පස්සේ ආහාර ආමාශයට ආවට පස්සේ ආමාශ බිත්තිය ගැටීමත් එක්ක ගෑස්ට්‍රින් ස්‍රාවය කරලා ආමාශයක විෂස්‍රාවය වැඩි කරනවානේ. එහෙනම් ආමාශයක විෂස්‍රාවය උත්තේජනය කරන ගෑස්ට්‍රින් නිපදවන්නේ ආමාශයමයි. ඊළඟට ග්‍රහණීය ග්‍රහණීය ග්‍රහණය කියලා තියෙන ග්‍රහණීය ග්‍රහණීය හෝමෝන තුනක් හදනවා. එකක් තමයි සික්‍රිටීන් සික්‍රිටීන්, අනිත් එක කොලිසිස්ටොකයිනීන් පැන්ක්‍රියෝසයිමීන් නැත්නම් කොලිසිස්ටොකයිනීන් කියලා කියනවා, අනිත් එක එන්ටරෝගෑස්ට්‍රෝන්. දැන් සික්‍රිටීන් කියන එකට කාර්ය දෙකක් තියෙනවා. අඥාශයෙන් අඥාශයක විෂස්‍රාවය කරනවා, අක්මාවෙන් පිතස්‍රාවය කරනවා. ඊට පස්සේ කොලිසිස්ටොකයිනීන් පැන්ක්‍රියෝසයිමීන් අඥාශයෙන් අඥාශයක විෂස්‍රාවය කරනවා, පිත්තාශයෙන් පිත ග්‍රහණයට නිදහස් කරනවා. ඒක හොඳට මතක තියාගන්න, විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්නවලදී නේද. එන්ටරෝගෑස්ට්‍රෝන් ආමාශයේ හිස්වීම පමා කරන්න ආමාශයේ සචලභාවය අඩු කරනවා නේද. හරි, ආමාශ නිෂේධක හෝමෝනයක් නේද. එතකොට එන්ටරෝගෑස්ට්‍රෝන් වැඩිපුර ස්‍රාවය වෙනවා ආහාරයේ මේද වැඩි වුණොත්. එතකොට මේද ආහාර ආමාශයේ වැඩි වෙලාවක් රැඳෙන්න හේතුවත් ඒකයි නේද. තෙල් බහුල ආහාර ගත්තොත් බරගතියක් දැනෙන්නේ ඒ නිසා නේද. කාබෝහයිඩ්‍රේට් ඉක්මනින් හිස් කරනවා ප්‍රෝටීන මධ්‍යම ප්‍රමාණයකදී, ලිපිඩ බහුල වුණොත් වැඩි වෙලාවක් යනවා. මොකද ලිපිඩ නිසා තමයි එන්ටරෝගෑස්ට්‍රෝන් වැඩිපුර ස්‍රාවය වෙන්නේ. ඊළඟට වෘක්ක බයිස්‍රාවී අවයවයක්. හැබැයි වෘක්ක හෝමෝනයක් හදනවා. මොකද හෝමෝනේ? එරිත්‍රොපොයටීන් එරිත්‍රොපොයටීන්. කවුරු මතද මේ හෝමෝනේ බලපාන්නේ? ඇටමිදුළු මත. එරිත්‍රොපොයටීන් රතු ඇටමිදුළු මත ක්‍රියා කරලා රක්තාණු නිෂ්පාදනය උත්තේජනය කරන්න ක්‍රියා කරනවා. අන්න දැන් අපිට අවයව තුනක් ගැන අපි කිව්වා හෝමෝන නිපදවන. තව එකක් තියෙනවා කේතු දේහේ. දැන් කේතු දේහේ මොකද හදන හෝමෝනය? මෙලටොනීන්. මෙලටොනීන් හරියටම නිශ්චිතවම කෘත්‍යයක් අනාවරණය කරගෙන නැහැ. හැබැයි පුද්ගලයන්ගේ දෛනික රිද්මික ක්‍රියාකාරකම්. දැන් සමහර විද්‍යාඥයෝ කියනවා දැන් අපි යම් රිද්මයකට අවදි වෙන වෙලාවක් තියාගත්තාම අපිට වෙලාව නිවර් දැන් අපි ඔරලෝසුවකින් වෙලාව තියලා හෝ වෙනත් කෙනෙක් ලවා අවදි කරවන්න ඕනේ නැහැ. ඒ වෙලාවට අපි අවදි වෙනවා. ඒක රිද්මයක් ඇවිල්ලා නේද. ඒ වගේ දේහයේ දෛනික රිද්මික ක්‍රියාකාරකම් පාලනය කරන්න මොලේ ඉහළින්ම තියෙන්නේ කේතු දේහය. කේතු දේහෙම උදාහරණේවා මොලේ පුරත් පැතිරලා යන රුධිර ධාරාව ඔස්සේ. එතකොට මොලේ අවදිවීම, මොලේ ක්‍රියාශීලීත්වය, ඒවා බාල බලපෑම් ඇති කරන්න පුළුවන් කියලා කියනවා ඒ මෙලටොනින්. ඊට පස්සේ වැදගත් ඉන්ද්‍රියක් කලලබන්දේ. කලලබන්දේ කියන්නේ නේද, ඔයාලා දන්නවා පුද්ගලයන් දෙදෙනෙකුගේ කොටස් එකතු වෙලා හදන එකම අවයවය අපේ දේහයේ තියෙන. කොහොමද කලලබන්දේ හැදෙන්නේ? මවගේ ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියමයි බ්‍රූණයාගේ අලින්තයයි කෝරියමයි එකතු වෙලානේ. දැන් කලලබන්දය හෝමෝන හදනවා ප්‍රධාන වශයෙන් හතරක්. මානව කෝරියෝනි ගොනෙට්‍රෝෆීන් HCG කියලා හෝමෝනයක් හදනවා. කලලබන්ද ලැක්ටෝජන් HPL කියලා හෝමෝනයක් හදනවා. ප්‍රොජෙස්ටෙරෝන් සහ ඊස්ට්‍රජන් ස්ත්‍රී ලිංග හෝමෝන දෙක වෙන ප්‍රොජෙස්ටෙරෝන් සහ ඊස්ට්‍රජන් ඒ දෙකත් නිෂ්පාදනය කරනවා කලලබන්දේ විසින්. එතකොට කලලබන්දය මේ ටික නිපදවනකොට මොකක්ද ඒකේ වැදගත් වෙන්නේ? අපි විශේෂයෙන්ම දන්නවා දැන් ගර්භණීභාවය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙන. ගර්භණීබ කාලය තුළ ගැබිනි මවකගේ ගර්භාෂයේ සිදුවන වෙනස්කම්, දේහයේ සිදුවන වෙනස්කම්, පියරුවල ග්‍රන්ථිමය කොටස් වල සිදුවන වෙනස්කම්, අන්න මේවා පාලනය කරන්න මේ හෝමෝන එකතු වෙලා ක්‍රියාකාරී වෙනවා නේද. දැන් එතකොට දැන් අපේ මේ තියෙන හෝමෝන නිපදවන ඔය සියලුම අවයව ටික දැන් අපි දැන් අවසානයේ සඳහන් කරපු මේ අවයව පහ අන්තරාසර්ග ග්‍රන්ථි විදියට සැලකෙන්නේ නැහැ. ඒවා අන්තරාසර්ග කාර්යයක නියැලෙන වෙනත් කොටස් විදියට තමයි අපි සැලකනු ලබන්නේ. දැන් එහෙමනම් අන්න අපේ දේහයේ තියෙන
අන්තරාසර්ග අවයවයන් සම්බන්ධවයි අපි කතා කළේ. ස්නායුක සමායෝජනය සහ හෝමෝනමය සමායෝජනය තියෙන වෙනස්කම් ගැනයි අපි කතා කළේ. එහෙමනම් මිනිස් සිරුරේ සමායෝජනය පවත්වා ගන්න ප්‍රධානම පද්ධති දෙක වෙන අන්තරාසර්ග පද්ධතිය සහ ස්නායු පද්ධතිය දෙක ඔයාලට විභාගෙදී විශේෂයෙන්ම බහුවර්ණ ව්‍යුහගත රචනා සඳහා අන්තරාසර්ග පද්ධතියත් දැන් විභාගෙදී මස්තිෂ්කයේ ව්‍යුහය සහ මස්තිෂ්කයේ කෘත්‍යාව අපේ කාලය තුළ අපිට කතා කරන්න බැරි වුණාට නියුරෝනවල ව්‍යුහය සහ ස්නායු ආවේග සන්නයනය, උපාගමවල ව්‍යුහය, උපාගමවල ක්‍රියාකාරීත්වය, මෙන්න මේ සම්බන්ධව ඔයාලා දැනුමක් තියාගන්න ඕන. ඔයාලගේ මේ අවුරුද්ද විභාගයේදී සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න මේ කරුණු හේතු භාවිතා කරන්න කියලා ඉල්ලනවා. අපි සියලුම දෙනාගෙන් වැඩසටහන අවසන් කරමින් හැමෝටම ආයුබෝවන්.